ගොඩාක් වැඩ නැතුව ගොඩාක් වියදමකුත් නැතුව හරි ඉක්මනට රසට ගෙදරට හදලා දෙන්න පුළුවන් මේ වගේ එකක්. මේ බලන්නකෝ මේක උණු උණුවෙම කන්න ඕනේ. මේ චීස් එහෙම මෙල්ට් වෙලා තියෙන පේනව නේද? හවස ස්නැක් එකක් හැටියට වුණත් බබාලට බඩගිනි වෙච්ච ඕන වෙලාවක හරි ඉක්මනට හදා ගන්න පුළුවන් රස කෑමක්. මේ හදාගත්ත ඩිප් එකේ දාලා මේ විදියට මෙහෙම තමයි කන්න ඕන. තරුණ දරුවෝ ආස වෙන විදිහේ රස කෑමක් හදන්න යන්නේ මේක බ්‍රෙක්ෆාස්ට් එකට එහෙම නැත්නම් ඩිනර් එකකට එහෙම නැත්නම් ස්නැක් එකක් හැටියට හවසට බඩගිනි වෙන්න වෙලාවට ඕනේ වෙලාවකට කන්න පුළුවන් ඉක්මනට හදා ගන්න පුළුවන් හින්දා මුලින්ම පෑන් කේක් එකක් හදන්න ඕනේ. මේ බැටර් එකට මෙතන පාන් පිටි කෝප්ප භාගයක් එහෙම නැත්නම් ග්‍රෑම් 75ක් අරන් තියෙනවා. වතුර මැනලා ගන්න ග්‍රෑම් 210ක් තියෙනවා වතුර. ලුණු හැඳි අටෙන් එකක් මේ වගේ චූටි ප්‍රමාණයක් ලුණු ඕනේ. වැඩි ලුණු දාන්නේ නැහැ අපි මේකට. ඊට පස්සේ ඒක කන්න මම පොඩි සෝස් එකක් හදනවා. මෙතන තියෙන සෝය සෝස්, රතු මිරිස් එකක්, ලුණු කොළ, තල ඇට ටික. ඒකට සීනි තේ හැඳි භාගයේ අතර ප්‍රමාණයක් රසානුව ගන්න පුළුවන්. විනාකිරි තේ හැඳි භාගයක් තියෙනවා. ඒ ටික තමයි මේක ඩිපින්ග් සෝස් එකක් වගේ හදන ඒකට තමයි මේ ටික ඕනේ. ඊට පස්සේ පෑන් කේක් එකට ෆිලින් එකක් හැටියට අපි ගන්නවා බිත්තරයකට දාන ලුණු ගම්මිරිස් ටිකක්, ඊට පස්සේ චීස් ටිකක්, තල ඇට සුදු කළු දෙකම අරන් තියනවා. කළු නැති වුණත් සුදු ඇට මේ තල වුණත් කමක් නැහැ. බිත්තර විතරයක් මම කඩලා තියාගත්ත ලේසි වෙන්න. හැමතිස්සෙම කඩලා තියාගන්න. එතකොට ඒක ලේසි දාගන්න. අමු මිරිස් දාලා තියෙනවා. මොකද මම හැමතිස්සෙම චීස් දානවා නම් අමු මිරිස් උඩට දැම්මම හරි රසයි. කැමති නම් ගන්න, නැත්නම් අමු මිරිස් නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ලුණු කොළ. ලුණු කොළ ෆිලින් එකටත් ඕනේ, මේ පෑන් කේක් එකටත් ඕනේ. මෙතන එක්ස්ට්‍රා බිත්තර තියෙනවා. තව 3ක් 4ක් අපිට මේකෙන් හදාගන්න පුළුවන්. මුලින්ම අපි කරන්නේ මේ වතුර ටිකට මේ කාලට තඩුවෙන් තියෙන ලුණු ටිකක් දාලා ඊට පස්සේ අපි මේ පාන් පිටි ටික දාලා මෙන්න මේ වගේ ටිකක් තියාරු විදියට තමයි මේක එන්නේ. පිටිකෝප්ප භාගයකට අපි වතුර කෝප්පයක් දැම්මා. පිටි එක අපි පැත්තකින් තියමු. අපි මේ සීනි ටික, විනාකිරි, සෝය සෝස් මේ සෙහඳි දෙකක් විතර දාලා හොඳට තිය කරගන්න ඕනේ. දැන් රතු මිරිස් මෝන් නැහැ. උගලන්ට රතු මිරිස් නැත්තම් අමු මිරිස් දාන අමු මිරිසුත් මේකට ගොඩාක් රසට තියෙනවා. හොඳට සීනි ටික දිය කරගන්න. රස බලන්න හොඳ රසක් තියෙනවනේ. ලුණු ඇඹුල් හොඳට බැලන්ස් වෙලා. ලුණු දාන්නේ නැහැ. සෝය සෝස් වල තියෙන ලුණු වලට විනාකිරි ටිකක් විතරයි දැම්මේ. තව සීනි ටිකක් දාගත්තා. ඕකලන් තල තෙල් වලට ආසනම් මේකට තල තෙල් බිඳු දෙකක් තුනක් දැම්මත් හරි රසයි. එහෙම නැත්නම් මෙහෙම ගන්නත් පුළුවන්. මේක ටිකක් දියාරුවට තමයි තියෙන්නේ. දැන් රසට තියෙනවා. දැන් අපි ඩිප්පින් සෝස් එක හරේ. දැන් ලිප ඔන් කරා. අඩු ගින්දරේ තියෙන්නේ තෙල් ටිකක් හොඳට දාලා. බැටර් එක ගන්නකොට හැමතිස්සෙම මෙහෙම හැන්දෙන් කවලම් කරලා ගන්න, නැත්නම් පිටි ටික යටට බහිනවා. දැන් මේක වතුරයි ලුණුයි පිටි විතරමයි තියෙන්නේ. ලුණු කොළ දාලා වෙන මුකුත් දාලා නැහැ. බිත්තරවත් බේකින් පවුඩර් කිසිම දෙයක් දාලා නැහැ. මම අර ටිකක් ඉතුරු කරගත්තේ මෙහෙම ගිහිපු නැති තැන් වලට චුට්ටක් දාන්න. ඊපස්සේ බිත්තරේ කඩාගෙන අපි මෙහෙම බිත්තරේ දානවා. ගම්මිරිස් ටිකක්, ලුණු කුඩු චුට්ටක් එහෙනම්. මේ බිත්තරේ ටිකක් සෙට් වෙනකන් අපි ඉන්න ඕනේ. මොකද මේක අපි අනිත් පැත්ත හරවන්න තියෙනවා.
දැන් ඕගලන්ට පේනවද මේ බිත්තරෙත් සාමාන්‍ය තරමට තැඹිලා තියෙන මේ වටේ පොඩ්ඩක් නිකන් ඇකිලිලා වගේ තියෙනවා. දැන් අපි කරන්නේ මේක උඩට දානවා චීස් ටිකක්. මේ චෙඩා චීස් මුත්සරල්ලා මම නම් දාන්නේ මේ හවුඩා චීස් එක. අමු මිරිසුත් දාන්න පුළුවන්. පිටාලයට ටිකකුත් දැම්මා. ඊට පස්සේ අපි කරන්නේ මේක මෙහෙම ටිකක් රෝල් කරගන්නවා. රෝල් එකක් වගේ. इंतर टीका वेडी वगे सह मंगली ऑफ कर चीज दे मेल्ट वेला तीन मे वगे फिर रोल लेका कदा करना මේ වගේ දානකට අපිට තලයට තවලුණු කොළ එහෙම දා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ බිත්තර දා ගන්නවා. සම්පූර්ණ බිත්තරයක්ම දා ගන්නවා. බිත්තර දැම්මට පස්සේ මේක අනිත් පැත්තට හරවන නිසා අපි ලස්සනට පේන තව ලුණු කොළ එහෙම දාගත්තට කමක් නැහැ. पैनकेक के वटेट मेहिम दिन नमीलाती एक याट हो तेबीलाती हेद मेहिम होद मेदट दागे मेक मेहिम आनीपेतर इट पास अभी गुडाक इक मंट चीज टीक मेहिम दागे दाल एक मंग कर बितर कहा मदे लसन ने इच्छर कहा पाटने रग मट हो रूने ऑफ करमो මෙතන ගත්තේ රතු බිත්තරයක්. ඒකේ කහමදේ ගොඩාක් කහපාටට තියෙනවා. මේ සුදු බිත්තරේ කහමදේ එච්චරම කහපාට නෑ නික. ඒක නිසා ලස්සන නෑ. මේ වගේ රතු බිත්තර ගන්න කහමදේ ලස්සනට එන්නේ. එතකොට තමයි මේක ගොඩක් ලස්සන. මගේ පෑන් එක අඟල් 8ක විශ්කම්බයක් තියෙන්නේ. ඉතින් පෑන්කේක් 4ක් හදා ගන්න පුළුවන් මේ සයිස් එකේ පෑන් එකක් පාවිච්චි කරනවා නම් මේ හදාගත්ත බැටර් එකෙන්. මම 2යි හදුවේ. මම ඒක පෙන්වන්නම් ඕකලන්ට කොහොමද සර්ව් කරන්න කියලා මේක. මේක උණු උණුවෙම කන්න ඕනේ. නිවුනට පස්සේ රස නැහැ චීස් හොඳට. මේ බලන්නක චීස් හොඳට මෙල්ට් වෙලා. අපි පාට දෙකෙන් තියමු. ලස්සන්ට එහෙම. එනි මේ වගේ මෙහෙම ගත්තම මේ වගේ ඩිප් කරලා තමයි කන්නේ. हरी रसाय हेब उन्नवे कण मेक पैन के बाप गम कण इतकोटे तम रस मे डिपे का हदागना डिपे का हरीम रसाय बड़गनी वे चोन लाइट मेक हदल दिन पुलवा इतिंग पापीट वेन हॉल वीट फ्लवर् पावचकर पुलवा मेकट गुड़ाखेर दिखर गुना
මේක හදලා ගෙදර ආයත් එක රස බලන්න මේ වගේ තවත් රස කෑමක් එක්ක මං ආයෙත් ඔක්ලා හම් වෙන්න එන්න මං අනෝමා